අද හරී ලස්සන කාරණාවක් කියලදන්න. ඒ තමයි පින්වත්න ආර්ියස්ටයික මාර්ගය නිවන පිණිස පවතින එකම මාර්ගී කියල මේ පින්වතුන් දන්නවා දැන් අහලතියෙනවා. ඒවාගේ මේ නිවම් මාර්ගී වැඩිනකුට ගුණ ධර්ම තිස්හ තක්ව වැදෙනවා එකරිගනොත් සත්තිස් බෝධි පා්චික ධර්ම. ඉදුර ඒක ගැනත් ඔබ මේ කලින් අහලතිින්ව ධර්ම තිස්ශසනාව එතකොට හැබැයි ඔය උකෝමටික නුවනින් මෙම සාගෙන යන්නකොට. අවසානයේ තේරෙනවා එකම එක දෙයක් අනිවාරය ඕන මේ මාර්ගංගවලින් එකම එක කාරණාවක් අනිවාය මෝන. විශේෂෙන්ම ඕනක තමයි කල්්‍යානමිතර සම්පත්තිය. සත්පුරු සේග්ගෙන් කල්්‍යානමිත්‍රගින් අපට ධර්මය ඇහෙන්ටම ඕන, නිවාන් මාර්ගයේ නැතම් මේ සසරදුකින් නිදහස් වල්ඩ අපි කුසල් දහන් වැඩින්ට නම්. අභ්‍යන්තට තිෝනිසෝ මනසිකාරී තියෙන්ට ඕන. එතුට සත්පුරුස ඇසුරින් යෝනිසෝ මනසිකාරී ඉස්සල්ලාම උපදුවගත යුතු දෙයක්ත්තිය. සත්්‍යස් බෝධි පාසික ධර්ම වැඩන්නේෙත්. ඒ වගේම ආයෂ්ටැන්ග මාර්ගී වැඩන්නේෙත් බුද්ධ ශාසනයේ හරිපාරයේ පියවරක් හරිති යන්න පුළුවන් එන්නේ එකම එකක දෙයක් වැදීම ඒ තමයි සම්මාදිිට් සම්මාදිිට්්‍යිය තියෙන කෙනාට තමයි සම්මාධිට්්‍යයම කද මිත්‍යා දුෘෂ්ටියයම කද්ද කෙල තේරෙන්නේ සම්මා සංකප්ප මිච්චා සංකප්ප තේරයෙන් සම්මාවාචා මිච්චාවාචා තේරෙන්නේ හරිාර වැරදිපාර තේරෙන්නේ සම්මාධිත්්කී තියෙන කෙනාට තොට හරිපාරයි වැරදි පාරයි තේරුම් ණ්ඩ ඔන්න ඇද අපට හරිපාරයන්ඩ මේ බුද්ධ ශාසනය කනාසොට් නෑ එකනෙ සමහරට පාරවල් දෙකත් තියෙනවා නම් කනාවට යන එකන්නේ අහම්බෙන් අපිට හරි පාර යන්ඩ පුළුවන්නේ බුද්ධ ශාසනය අහම්බෙන් යාමක් නෑ දැනගෙන මයි යන්නේ මේක වැරදිපාර මේක හරි පාර කියලා හොඳට දැනගණ්ඩත්ව ඕන හරිපාරය අණ්ඩත්වෝන් එහම තම නිවම් මාර්ගය තිනෙන අහම්බින් ඥාන එකක් නෑ අහම්බික් නිවම් මාර්ගය යනවනම් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ අවුරදුහයක් දුස්ක්‍රක්‍රියා කරන්න හොන් නෑ අවුරුදු හයක් දුස්ක්‍රක්‍රියා කරලා ඒ මාර්ගයේ වැරදිී කල තේරුම් ගත්තා ආර්්‍යෂ්ඨඇංග මාර්ගගේ හරී කියල තේරුම් ගත්තා වැරදිපාර අත්තැරල්ල හරි පාරි වැඩිය අමාමාන්‍යවන පසක් වෝුණ ඒ නිසා අහම්බිම් බුද් බුද්ධසාාසනය අපිට හරියි කියල හිතඩෙපා දැනගෙනමයි හරියන් ඒ නිසා ජානතව අහම් භික්කවේ පස්සතු ආස්වානංකයන් වදහම් නුව ජහන වූ නොවා පස්වතු දන්න කෙනාටයි දකින කෙනාටයි මේ කෙලිස් ප්‍රහණය වෙන්නේ. නොදන්න කෙනාට නොද කෙනෙකෙන කනවෙයි. ඒනිසා ඔබ දන්න කෙනෙක් වෙන්ඩ දකින කෙනෙක් වෙඩ. එනිසා සම්මාදිිට්්‍රිය තමයි හැමෙක්කටම මුල්ලවෙන්නේ සම්මාදිිට්ටි භික්කවේ පුබ්බංගමා හෝති. සම්මාදිිට්‍යය තමයි පූරු අංගය නිවන් මාර්ගී. ඒනිසාවාන් කල්පනා කලා කාලවකවානී සම්මාදිි්්‍රිය කියන එකම ගැන විස්්තරටිකක් කියන්න ඕන කියලා. නිවනට කැමති අයි සිටිනවා. ඇත්ත හොයනාය සිටිනවා සත්තියට කැමිතියි හො හිීටිනවා සත්‍යයේ සොයනායි සිටිනවා. මට මතකයි ලගදන් නිර්නාමික ලිර්මක් වල තිබ්බා අයා අන්‍යාගමික කෙනින්. හම් මේ අවුරුදු ගානක් ධර්මය හොයාගෙන වින්ද දුකතියනොයකි. හොයල්ලා හොයලා 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 වලවල් වල වැටිලා 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 සංසාරය පින්නකට බේරිල්ලා තියෙන ඊට පස්සේ අවසාන කාලය තමයි යාට දැන් අවරුද්දත් දෙකක් වෙනවා අවසාන කාලයාට ධර්මය පිරිසිද්ුවම මහම වුණාවින් ලැබිලතින් එ ඒ වෙනකුට ය මුලින් ධර්මය හොඳට දධර්මය හෙසිරෙන් ඕන කියීමට කවරහරි කියලා අබි ධරම ගෙන ගන්න කළේ අබිධර්ම ගඩෝ හැම්ම අභිධර්ම පන්තියකටම පන්තියකම තියෙන දේශනා ගෙනල් අහලා තියෙනවා. අවසාන යාලාහල යා හිතල මට දැමවා තේරෙනවා තේරෙනවා කියලා ඒ ඔක්කෝුවට ගහල අවසාන ඉතරමට තර්ක විතර් ගොඩක් විතරයි. කෙලස් ප්‍රහණයක් නෑ තර්ක විතර්ක විතර මට තේරෙනවා අනිත් අයිට දේරෙන් නෑ කියන තැන තමයි අවසානය න අතරවෙලාදී. අහිදල තියෙනවා මං වැරදිපානක ගිහාා මං අවසාන නතර වුණේ අත්තුක්කන්සන භරවම්බන තමා උසස් කොට අන්නයි පහත් කරන තැනක ඒ නිසා එනම් මට වෙනමාව තක් තියනවාද කියලා හොයලා ඒම හොයනකොට හොයනකොට එකක්න එකක විදිරි කියලා කියන කියන හැම පොතක්ම හැම බනක් මහලා නමුත් අවුරුදු ගානක් ගිහිල්ලයාට මේ මහම වුණාවන් ධරමය එහෙනකට ඇහිච්ච පොඩිකාලය ඇතුළට එය ධර්මෙන් ගුඩා පිහිට සලසාගෙන. ඒවාගේ ධර්මය හොයනායකට හොයෙන කෙනෙකුට මේ බෝධි පාසික ධර්ම ආරය සත්‍යය සම්මාදිිට්ටි ගැනීමම ඇහුුණ නම් මේ විදිහට යාගේ මාර්ගයේ අත්තිසි ඉංවේගවත්වයනවා පින්තිෙන ඉන්නවා පිනැත්තන්ගේ මේ මහපොලො හිස් වෙෙලානෑැ.ඒනිසා ධර්මය වැටහෙන ඉන්නවා ඒ අයිගේ මහපලොෝ හිස්්වල නෑ ගුණධර්ම දියුණු කරනා ඉන්නවා එවැනි යගේ මහපොලෝ හිස්වල නෑ යම කියනවට වැටහෙන ඉන්නවා ඒ අයගේ මහපොලෝ හිස්වලනෑ අන් එවැනි බුද්ධිමතුන් උදෙසා මේ ධර්මින් දේශනා කරන්න ඒවාගේ තතාගත ශ්‍රී සත් ධරමය ඇහෙනකොට බුදු කෙනෙකි ධර්මය ඇහනවා කියලා පහන්සිතින් සාධකාර දෙන අහිංසක වහැසිවසිු සිටිනවා. ඔවුන්ගේ චිත්තා ප්‍රසාද සාධකාරයට මේ දහන් දෙසයි. අනේ මෙවැනි බනක් අපිටත් අහඩ ලැබුණා කියයෝ. මේ සූත්‍ර දේශනාව සම්මාදිිට්ඨි සූතරය. සම්මාදිිට්ටිය ගැන ආකාර දාසයකින් විස්තර කරනවා. ති. සාරිපපුත්්‍රමහරහතන් වහසි තමයි මේ දේශනාව වදාලි. පිංවතුනේ සම්මාදිිට්්‍යයට කෙනෙක් පත්වෙනවා කියන්නේ සෝහංවෙනවා කියට. සම්මාධිට්ටිට පත්්‍රෙනවා කියන්නේ සම්මාධිට්ටි පිහිටියා කියන්නේ දෘෂ්ටිය පිරිසිදුවනා කියන්නේ සෝහංවෙනවා කියන්නේට. මේ බුද්ධ සාාසනය කෙනෙක් සෝතාපන්නවෙන්ට දහම් දෙසන්ර බදුරජාන් වහන්සේ හැරෙනකොට සාරිපුත්තු මහරාතන් වන්සේ තමයි ශේෂ්ටම. මේ බුද්ධසාාසිනය අමාරුමදී රත්වෙනක නෙවෙේ සෝහංගනක. සෝහන් විච්චගෙන අනිවාරයෙන් දහත්වෙනවා. බුදුරජාණන් වහන්සකින් වදාලා දෙවි කෙනෙක් කැවිල්ල හිස ගෙන ගත්ත කෙනෙේ ඒ ගෙන නිවනවට වැඩී වේගේ මහන්ස්සෙන්ඩ ඔන්නේේද මේ කාමරාගේ පටිගේ දුරු කරගන්න බුදුරජා වාන්සේ වදාලා එහෙමන වයි. ඉස්ස ගිනිගත්ත කෙනෙේ ඒ ගෙන්න්න නිවනවාට වැඩිගේ මහන්වෙන්ඩ ඕනකිව්වා සක්කායේදික්ගෙනනැති කරගන්ඩ. සෝවාන්වෙෙන්ද. අමාරුමදී එක. එතුට බුදුරජාන් වහන්සේ වදාලා සේේත බික්කවේ සාරිපුත්තු මොගගල්ලානේ බජත භික්කවේ සාරිපුෘත්್තු ොගගල්ලාාන. සාරිපපුත්್ මොගගල්ලාන දෙදෙන සේවනය කරන්නට භජනී කරන්න. සාරිපු සේයතාපි බික්කවේ ජනේති ඒවන් සාරිපුෘත්තු බුද්ධ සහසනේ දරුවන් බිහි කරන අම්මා සාරිපුෘත්තියන් වහන්සේ. බුදු මොුවෙන් මේ බුද්ධ සාාසනය අම්මා කියලකිවේ සාරිපුෘත්තයන් වහන්සේට. සාරිපුත්තෝ භික්කවේ පහෝති සෝතා පත්ති පලේ විනිේති. පින්වත් මහනන කෙනෙක් සෝවාංහෙන්ට ධර්මය හික්මවන්ට සාරිපුත්්තය අතිිෂයෙන් දක්ෂ. උත්තමත්තේ මොගගල්ලා නො උත්තමත්්‍ය ේ තිමුගලම් මහරත්තන් වන්සේ ඉතිරු මාර්ග පලවලට හික්මවන. ඒ රහතන් වහන්සේ ලාගේ අග්‍රස්ථාන දිහා බලනකොට සාරිපපුත්ත මාරතන්ස ප්‍රඥාවෙන් අගහයි. මුගලම් අරාතන් වහසේ ඉර්දීෙන් අග්‍රයි. තකට සාරිපපුත්ත මහරහතන්සේ තමයි සෝහන් වන්න බණ කියන්න. ඉතුරු මාර්ග පල්ලබබන්නේ මුගලම් අහරතන් වහසේ දහන්දේ සදද. දුර අමාරුම දේ කරන්නේ සාරිපපුත්තය එන් වහන්සේ අමාරුම දේ කරන්න මොකක් දෙන ඕෝනන් ප්‍රඥාව. ස්ටය නුවනින් තමයි සෝහංවෙන් ඒ සම්මාදිිට්ටියෙන් පිහිටිය කෙනාට ඉතුරු මාර්ක පල්ලබන්ඩ සමති දරසන අදියුණු කරන්න ඕන ඒක මොගගල්ලාන මහරහතන් වහන්සේ ඔොන්දට කියල දෙනවා එතකට හොන්දට තේරුම් ගන්ඩ සෝතා පන්න වෙනවා කියනෙයාගේ ප්‍රඥ්ඥාව හෙසිරවීමත් එක්කතම මේ සක්කායි දික්්ටි ප්‍රහණවෙනි. හරි සම්මාධිට්ටි ගැන්නම කද්දෙ කියල විස්තර කරනවා ඔය මෝලි කරන්ටිකක් කිවේ. හොදටහගනෙන්ට මේක අත්තිශයෙන් උපකාරක දහංකාගනාව. ඉතින් සාරිපුත්ව මහරහතැන් වහන්සේ සංගයාට කියා හිටිනවා. සම්මාදිිට්ි සම්මාධිට්ටි තියාවුසූ වච්චදී. පිමත් ආයසමතුනි ය සම්මාදිිට්ටිය සම්මාදිිට්ටි කල්ලකත්තිය කතාය. කිිත්තාවතානුකෝ අවුසෝ අරිය සාවකෝ සම්මාධිත්්තිී හෝදී. ආර්යස්රාවකයා කොපමනකින් සම්මාධිට්ටින් යුක්ත වෙනවද. උජුගතාහස්සදිිට්ටි දෘෂ්ටිය කොහොමද රිජුවෙන්නේ ධම්ම අවිච්ච ප්‍රසාදන සමන් නාගතෝ දර්මේ ගැන අවිච්ච ප්‍රසාදිට පත්වෙන්නේ කොහොමද ආගතෝ ඉමන් සද්ධම්මන්ති මේ ශ්‍රී සද්ධරමයට කෙනින් පැමිණෙන්නේ කොහොමද සංගයා කියාහිටනවා දූරතෝපිකෝ මයන් ආවසෝ ආගච්චේයාම අනේ ඕනම දුරක්කිඳල එන්නම් අපගේ සාරිපුත්තයන් වහන්සේග ඔයි බණට කියානතයේේ තේරුම් ගන්න සාරිබුෘතයන් වහන්සේ අපිට හොඳට දේශනා කරන සිෙක්වා. ඒ නම් ආශ්මතිනි මා දේශනා කරන්න හොන්දට කංයමු කරග නහඩෙකෝ සම්මාධික්ති ගැන කියල දෙන්න. යතෝකු ආවසු අරියසාාවකු අකුසලංච පජානාති. යං ආකාරයකින් ප්‍රිය ආයශිමතුනි ආර්ය ශ්‍රාවර්චයා, අකුසලංච පජානාති, අකුසල් ගැන දන්නවා නං. අකුසල මූලංචපජානාති අකුසල මුල් ගැන දන්නව නං කුසලංචපජානාති කුසල් ගැන දන්නවා නං කුසල මූලංචප්‍රජානාති කුසල් මුල් ගැන දන්නවා නං එත්තාවතාපිකෝ ආවුසෝ අරිසාාවකෝ සම්මාධිට්ටීහෝති එපමණකින් මාර්්‍යශ්‍රාවකයා සම්මාධිට්්‍රී යුක්ත වෙනවා. උජුගතහන්ස දිිට්ටි දෘෂ්ටිය රිජුවෙනවා දම්ම අවිච්ච ප්‍රසාධීන සමන්නාාගතුූ ධර්මියගෙන් අවිච්ච ප්‍රසාධීයට පත්වෙනවා. ආගතුූ ඉමන් සද්ධහම්මාන්ති මේ ශ්‍රීසත් ධරමීට ඔහු පැමිණෙනවා. මිහිනම් සම්මාධිට්ටි කැනමොකක්ද. කුසලිත් දන්නවා කුසල් මූලිත් දන්නවා. අකුසලද දන්නවා අකුසල මූලිත් දන්නවා. එහෙනම් සම්මාධිට්චිට පත්වෙලා නෑ කියන්නේ. අකුසලේවත් අකුසලි මූලේවත් දන්නේ කුසලේවන් කුසල මූලේවත් දන්නේ ඒනම් සම්මාධී්චිරි කෙනෙක් පත්ව ඉදම් කුසල් කියන්නේ මොනොවද කෙල දෙනගන්න ඕන කුසල් මුල් කියන ොනොද කෙල් දනගන්න ඕන අකුසල් කියන මොනෝද කෙල දෙනගන්න ඕන අ කකසල් මුූල් කෙල මොක්ක කියන්නම කක්්ද කල දෙදනගන්න එහෙනම් කුසල් අකුසල් ගැන්න හොඳ දැක්මක් දැනුම අවබෝධයක් ශ්‍රාවකයකට ඕන මයි සම්මා දික්තියට පත්වීම පිණිසම්. එතකොට දැන් සාරිපපුත්ත මහරතන් වහසමය විස්තර කරනවා. කතමන් පනාවසෝ අකුසල කත අකුසල මූලන්ත කතමං කුසල මූලන්ති මොනවදමී අ මොනුවද අකුසල් මුල් මොනදුසල් මොනද කුසල් මුල් පානාතිපාතෝකෝ අවසෝ අකුසල සත්තු මරණවාකි එක අකුසලයා අදින්නා දානං අකුසලා සෝරකන් කිරීම අකුසලයා කාමිසු මිච්චාචාරුව අකුසල කාමිහි වරදවා හැකිරීම අකුසලයා ಮುසාವದುಅಕಸಲ ಬරಕීම අಕුಸಲಯ ಪಿಸනාವಚ ಅಕුಸಲං ಕೇಲං කියන එක අಕුಸಲಯಪರಸವಚ ಲಪರಸವනකතාකිරಿ ಮಕුಸಲಯ ಸම්ಪಪ್ಪಲಪ போ ಅಕಸಲ, ಹಿಷ್ಟುವ್ಚනකතාರಿ ಮක්ಕුಸಲයා ರಭಿಜ್ಜ ಆಕුಸಲං අනුන්ගේ දೇಟ ಲೋභ කිරීම අಕුಸಲಯ ಬ්‍යාපಾದು ಅಕුಸಲං හරහගන්නේ එක අකුසලයා. මිච්චා දිිට්ටි අකුසලා මිත්‍යා දෘෂ්ටි අකුසලයා ඉඳං මු්චතාවත්සු අකුසලා මේ තම අකුසල්. ඔන්න මේක ගැන හොද්දට තමන් තේරෙනවන මේ අකුසලයක් කියලා ඒකින් තමයි ඔහු සම්මාධික්්‍යයට පත්. දෙම් බදන්නකු දැ මේවා ගැෙන සිල්තියෙනවන් සිල් රැකීමෙන් වේ සම්මාධික්කයට පත් වුණේ අකු සල්දන්නේ අපිග කෙනෙ පාන්සල් රකිනවා තුට යාරකින යා එතනය හට කුසල් ලකුසල් විමසන්ද්‍ර හිජියවිතය බුද්දු කරන්නේතට ඔහුගේ සීලය සුගති ගාමී විදිහයට පුුණ්‍ය සංස්කාරය පද්දවල එහෙම සීලයක් විදියට එක විපාග දීලා අවසංවෙන නමුත් මෙන්නකුසල් මෙන්න අකුසල් විපාක මෙන්න කුසල් මෙන්න කුසල් විපාක මෙන්න අකුසලි හටගත්තවිදිය මෙන්න කුසලි හටගත් විදී කියක ඒ ජීවිතය කුසල් අකුසල් පිළිබඳව සීලේ ඉක්මවාගේ විමසීමක් ඔහු තුල තියෙනවනා ආ්‍යක තමයි සම්මාධීීට පත්ව පිණිසුප කාර වෙන්නේ එතකට පින්හත්නී ඔන්න දැ හොඳර මතක තියා ගන්නේ නම් දස අකුසල් දස අකුසල් වල කයින් වන අකුසල් සුනත්තියන ප්‍රාණගාතය සත්තු මැර සත්තු මැරීම ප්‍රාණගාතය කියන්නේ තමා දැන දැන තමාගේ උපක්‍රමයකින් සතා මැරෙන්නම ඕන මසුමාලු කනයක අයිති නෑමයකට කවුරුවත් කඩේ ගිහිල්ලා මර සතා මරල ගෙනින් හාල්මැ සීයක් මරපන් එහෙම කියන්නේ. මරල වේල්ල තියෙන හල් මැසුටි කරගෙන. ඉටවා මස්සුනත් මිනිස්සු මස් මර හවලව් දිසාකිල්ල නෙවේ නමුත් අපේ ඕඩරය අදියල අපි මරනවන ඔොහු ප්‍රාණගාතය කොටස් කරුයි. නමුත් මරල තියෙන මස්මාළු ගත්තාකින්ක ප්‍රාණගාතතිටයි තිහෑ ද මන්ගේ කාරනාව මෙතැන සීකලි මගින් හල්හ තියෙනවා ධර්මි ඉක්ේන්ටිකැමින්ති පොඩි ලමයි පවාහලතියෙනවා ස්වාමීණී මාලු කෑවොත් මස්කෑවෝත් ප්‍රහණ ගාතිීටහු වෙනවාද. මංකෝ මාලු මාලු මරන්ටයෙන මනුස්්‍යය මනි ෝ පුතාගේ නම්මොකක්ද පසන පුතාගේ නම්මක කරකිව කුමාර කියලකව කියනු. ඉරසි මංකෝ හැරි කොළොඹ ඉන්න කුමාරයට පිණසයි මේ මාලුව අල්ලන්නේ කියලා ඒ මිනිස්සු ඔයාගේ ඕර්යකට ඔයා ෞද්දසා මාලුවල්ලනවාද කෙළෙවෝ.මීහිට පස්සේ නෑකව මංක ඔයා කන්නෑ කියලා මේ මනිසු මාළුවල්ලක නතර කරනවාද කෙෙෝ එහෙමත් නෑකෙවා. ඉතිං ඒ නිසා ප්‍රාණගාතේම කද රාග නුවන්න්නේ මොද කල හොඳට තේරම් ගන්න සිල්පදේ හරියට තේරුන්ගන්නේ එක සම්මාධිච්චිට හේතුවෙන කාරණාව. ඒම් සත් දැන දැන සත්තු මැරීම කුසලයා. සමහර ඉන්නවා මදුරුව පතාස් ගල තලන්ඩ පුරුදු වෙලා අත නිකාම පුංචි වේදන කාපු ගවන් අත නිකම් පතාස්ගල යනවා. මට මතකයි සිද්ධියක්ම කොයි හරි පැත්ත කට්ටිය මට බණකට ආරාධනා කරඩාව මේ කරෝණ කළබට කලින් බනට ආාධන කළ මේ දැත්වට්ටී තිෙල්ල වැඇඳල නිඳගත්ත ගම මදුරයකටි දුන්න පතාස්ක මංකොමින් බලන් නොහේල්ල බණට ආරාධන කරන්න මා ඉදිරියෙන් ප්‍රාණ ගත්තය කරන. මේක නැවත්වී නැත්ත මංබනටෙන්නේ. නිසා මේන් මාස තුනක්ගිය තැන ධර්ම දේශනාවට ආරාධනා කරන්නේට අදේද මඳදුරුව මේරීම තාන. ඒ විදදිට සිහිල මොකද බණට ආරාධනා කරන එක් කියිනවදධර්මයක පිටන්ඩ පෑ සත්තු කූඹි මරන්ද මදුුරුවමරද මීයොමරන්ද පුරු දවෙලා ගෙදරමී කරදර යතිය නොන මීයා කූඩුවකට අල්ලා ඇතට ගිින්දානවා. මී අන්ට විස්්නුමක් විදිට පස ගෙනාව කියලා කියන එක එයාගේ නොුවනනිවේ එෙනම් අපි මමීයෝ බෝයන තැන් සුද්ධ කරලා ඊළඟට ඒවට හේතුම සල ඊළඟට ඉන්න මිනියටික කුඩුවටහදර ඇතර ගෙහි දන්නනවුම් කැලෙකට හිදාකුන් ඇසිර ජීපත්වයවා කැරපොත්ත නම් කැරපොත්ත ඇතිවෙන්ට විදල හරියන්න කැරපොත්ත ඇතිවන්නේ අපිරිස් දුකමත්ක් එතකට අපිරිස්දුකමක් ඔන්න කඩයකට වෙල්ලා කැරපොත්තන්ද මේ විදන්න බෙක් ගිියන කෙනෙක්කින් වනම් අනිවාරයෙන් දැනගන්න ගෙදර අතුපතුගන්න ඉන්න ජාතියක් නම් නිවේ කියලා. කෝට්ටමේට වසතිකට සැරයක් හොඳට අවුවොට දාලා ගේ හොඳට බඩු අඩු කරගන්න ඕන සමාරයට මහා ප්‍රේතකමත්තිෙන මුොලුගේම බඩුපුරුවගන්න. අඩිය ඇති යන්න තැනක් නෑ දනිස්වදිනවා පුටුමේසවල ඉඳගන්න දෙන්නෙ සෝපාසේ තොක්කෝ එක තැනකට රොත් කරලා මීටි කවරවලින් වහලා මල්තියලා තියෙන ඉඳගන්න දෙන්නන්නේෑ කාටවක් ඊට වැඩි හොඳයි පොටුව එකක් ගෙනල හෙවම් සෝපාසිට්ක්. එතකොට අ බාඩු ඇඩිවෙනකොට ගෙදර මිනිඉදහස්කොත් නෑ මොකට හැද අද කෙල හිතෙනවා ගෙවල්. ඉතකට මේ නිසා හොඳට ගෙදරක් හැද ගෙදර හොඳට ඇවිදල යන්න පුළුවන්වෙන්න ඕනු. හොන්දට ඊර එලිය වැටෙන් ඕන ඕන වෙලාවක සුද්ධ කරන්න පුළුවන් එන්න ඕන. එහෙමනම් කැරපොතු බෝවන්නේ. කැරපෝතු ගෙවල්වල සත්තු බෝවයෙනවා අමන සුදදිිෂ්ටිවල්ට. ඒවාගේ වෙලා පිරිත් කියන්න ඕන කන්ද පිරිතෙන් පිරිත් කියල පිරිත් පැන්ඉහින්න ඕන කන්ද පිරිතෙන් පිරිත් කරල දුං අල්ලන්න ඕන. පිරිත්කිි කියිය ගේ සුද්ධ කරන්න ඕන කන්ද පිරිතකී කියය. එහෙමයි වෙන. තු ඒ නිසා මේ උපකර ප්‍රාණගාතයෙන් වලචනවා කිය එක ප්‍රාණගාතය කරනවා කියෙනෙ කික්ුමට කරන්න පුළුවන් ඇයි ගැරපොතුටික දැක ගමන් විදගෙන අන්ඩතිෙන් මේ දැකම මී කතුරල හව කරන්න තිය මම දැක්ක දවසක් ගෙදරකට ගිහිල්ල කොයි හරි ගිහිල්ල මේ ඉටේ දුවල ඉංසිවිල්ලම ගහලා තිබ ද මිය අර ඉටරේ දුඩින් යනවා මෙයා වෙනම ජගෙට් එකක් හදාගෙන මේ ලීියක අග ඉදිකට්ටක්කයි කරලා. එතකුට අර මී අරවී මීටරෙද අඩිය තියෙනකුටුගේ අඩිය යටට පේනවාන ඒකට අයින අයිදිකට්ටෙන් ඇටි. කොහොම කර්මයක් සකස්වේද. කොහෝම කර්මයක් සකස්වේද. ප්‍රේතලෝක එපදනො තියෙන තියෙන අඩිය ඉද්දිකඩු මාවතක් හැදේ. භයානක්‍රම ප්‍රාණගාතතිෙන්. සත්ව හිංසාවිීන් වැලකින් නැති විපාක. මේවා පවුදේවල් අකුසල් කියලා බුදුරජාණන්ගේ ශ්‍රාවකයට ඥානය උපදවා. සප්‍රාණගාතයක් නම් කරන්නපා. මරන්ඩ සතික් මරන්් ලේසි ප්‍රාණගාතෙන් වලකන එක ලේසි නෑ. දැ මංකේ කැරපොත්තු මරණයග ලේසි නව මංදැ විකල්ප ගීයක්කිවවද කැරපපුත්තු අයිංකරගන් ඒකට කාලයනවා මහන්සිවෙන්න ඕනු ඒකයි ලේසි නෑපින්ත් සත්තු මැරිමින් වැලකින්ඩවාෙනක ලේසි දෙයන්නවේ ශේෂ්්‍ර දෙයක් කවරු හරි කරෙනවාන ප්‍රාණගාතින් වැලකන්දීම එක ශේෂ්ට දෙයක් ඒ කුසාල සොරමින් සොරකන් කිරීම අකුසලය තුට සොරකං කිරීම තම අකුසලය පැලියක් නමුත් මංකේ ආයතනයක තමන් රැකයා ස්ථානය හොරකං කරන ගසා කෑම් කරනවා මේ ඔක්කුම් පව් කම්බුරන්ඩන සංසායි අපි යම් තැනකින් අපිට අයිති නැති දෙයක් ගත්තුත් කඹුරන්ඩන කවද්දා හරිනය ගෙවන්නේ මට ඔහුම ආරංච වන එක්තර මනුෂෙක් ගොඩා ගිල වුණ එයා ගිලන් වෙලා ඉන්නකුට රාත්‍රී ටික වෙලාකැවුට ඇය කට ඇරෙනෝ ඇරුණට පාසේ එයා නිකා මනිිත්තායට පේනවා මොනොහරි ගිලිනවා ඔොහොම දවස් කිහිපයක් යැනුට අරයාගේ ගිල්ලම් බව සම්පූර්ණයම නැතිවුුණ වෛද්‍යවරුපවා මෙයාගේ මරණය ගැන තමයිකිව ටිකදහකින් ර නමුත් මෙයා සුවූ පත්ව වුණ. නමුත් එක්තරා දවසක රාත්‍රී ස්වාපනයෙන් පෙන ීඉඳල කිව්වා අපි ඔබෝසෝ පත් කලාකෙන බූමාටු දේවකොට්ටාසිය එදට ඒ අරය නිදාගෙන ඉන්නකුට එයාගේ කටට දිවිය බෙහෙත් වර්ගදානෝ ඊටවස් එයා කිය අහලදින ඇයි ඔග මටහෙම කළේ ඉදවසකි අපියෝ නයක් කනා ඒ තමයි අපි මනුසුලෝක ඉන්න කාලේ කලින් ජීවිත ගානකට කාලෙන් ඔබතුමාගේ ණයක් කැරන්තේනු ඔබතුමාට අපි නයයි දැන් අපි දිවියන් අතරිපදිලත් මේ ඔබතුමා සනීපූනාට පස්ස දිවියමානවල්ල සැනසිල්ි ඉඩබෑ. කරුණු දන්න දිවරු චෝදනා කරනවා නුබල ඒකාල සැපෙන්ීති අහවල නිසා දැන් ඔහු ගිලං වෙලා බලන්න වට නෑනියද කියව ඒනිසා අප ළඟයිඉන්දල උපස්ථාන කළලා කිය ගිලංගල ඉන්න කායි. නයක් ගත්තු බෙහෙතක් හරිදන්නෙන. ඔය නයක් ගන්නවා කියෙන ආපව් දෙනාදා සිංගන්න එකහොරකන් කිරීම කො දුප්පත් වෙන එක වලක්වා ගන්න බෑ ඒළඟට අත් කෝටි ගණන් හම්බු කලත් වතුරේ යනවා වගේ මිලමුදල් දියවිවී යන එක නැතිවී ය එක සල්ලි ඉතුරු කරගන්න බැර කවලක් වන්න බ තමන් හම්බු කරන එක නැති වංගස්ථාන කරන්නට දරුවෙක්හෝ බිරිඳ හෝ ස්වාමිය හෝ ඥාතයකෝ කවරු හරි පවුලේ බිහිවිනෙක් වලක් වන්රෑ. ඒ සොරකමී පාක අතේ සල්දී රඳීන්නේ ධනය රඳීන්නේ සොරම පාක එක්ක මොකක්හරි සල්ලාල කමකට හරි ඇබ්බැහි වෙනවා. එක්කෝ පැරනි න අය හරි ගෙවන්ට කවුරට සේට වෙන හම්බු කරන්න හම්බු කරක පු පුද්දනවා ඊඩවාස අවසානය බලනකට හොඳ කුත්නේ තමන්ගේ අතේති එකත්නේ ඔක්කොම දීලිවර වත් පෝසක්කන් රඳින්නේ සොර සොරකමින් විපාංක තියනවා අකුසලයක් හොරකන් කරනවා කිය එඒක කරන්නේ එයා රැකයා අයතනය ගොුණත් ඕොරකමක් කරන්නේ මේ සම්මා දිීට්ිර කකාරුණු ඒදෙන් ැති බුදු බනහල නැතිගෙන බිරිද ස්වාමියයාගෙන් හොරං කරනු ස්වාමයා බිරිඳගෙන් හොරකං කරනු දෙමවපියන්ගෙන් දරුව හොරකං කරනු. සමහර දරුව ඉන්නවා මේ අවුරුදු විශ්සයි විසිපහයි තාත්තලකෙනවා උපන්දායිඉඳල කවදාවත් අම්මට තාත්තර නොකයා සල්ලිය අරන්නේ. කවදාවත් මේ දරුව හොරකං කරලන ස්වාමීන්. කවදාවත් දරුව බුරුවක් කියලනය සාමී කොහොම ආඩ අහම්බරියද්ද මේක කොච්චර වටිනවාද එහෙම පවුලක දරුව හැදෙනවන සොරකන් කිරීම අක්කුසලයා සමහරයි ඉන්න ඔර කමටම ඒ සංස්කාරය හැදිලා ඊළඟක තමයි වැරදි කාමසේවනි අක්කුසලයා වැරදි කාසේවෙනි අකුසලයා තමන්ගේ විවාහව දැමුණු විහාවෙනවක හිතන් විවාහ වනාට පසේ තමන්ගේ ස්වායා තමන්ගේ ඉබ්දිරන්ද ඒද දෙන්නට වෙනම පෞජීතයක් ගත කිරීම ලෝක සම්මති ඉද්දි ලතියෙනකා ඒක පවක් ඒක පවක් ඒ අකුසලයක් කියල ද මේ ධර්මද සනාවට අනුව කියන්න බ ඒ ඔහුන් ඔවුන්ගේ ගෘහ ජීවිතය අම සැමියන් වහන්සේ කරනවා හැබැයි තමන්ගේ ස්වාම්‍යාව ඉක්මල වෙන මනුසයක්කක්ක ඉන්නවාන තමන්ගේ බිරිඳද ඉක්මෝල වෙන බිරිදක්කක්ක ඉන්නවන අක්කුසලයා අක්කුසලයා එතකට දැන් බටහිර රටවල්ලල මහිතය කරජන ලිවින්ටුදගේද කියලා නිදහසේ ජීවත්වෙන ඕනම කැමිති මනු සිටක් මෙතට ඒ තැන්වල එතන තියෙනවා කිවාහය අඹු සැමියන් කියන ඒ ධර්මතාාවය නෑ සල්ලාල ජීවිතය තියන ඉන්න ඉන්න මිනිහා ගානේ එකතුවෙන වාර්යක් ගානී අක්කුසාල වැරදි කාම සවිනි අක්කුසා ඊටවාස විඳවන්න වෙනවා නිරේගිල්ල වෙනම තියෙනවා තිරිසන් ලෝක වෙනම තියනවා. ඔයි රහස් ප්‍රදේශ කුණුවෙල රහස් ප්‍රදේශ ඉදමිලා පැරදි කාමස වනිිවිපාක. දෙ මම ළඟදීන් දැක්ක මේ කොමරම ර කරි දානයක් හර උතල ගිෙනාපු කොලයක් මොම දක්ක මේ සුලති එක වෛදදිවරේ කැන විස්තර ඇතිබබයා බල්ලන්ගේ සැත්ක බල්ලංගේ කෝස ඉවත් කිරීමේ සැත්කං ලක්සයක් කරල ගන්නේ සුනකයෝ ලක්සේකගේ කෝස ඉවත් කිරීම එතකොට එතුේ ලක්සේ විඳපු කරම පාකයම කත් සංසාරයේ වැරද්දි කාමසේවිණය කිරීමේ විපාක විදියට ඒ රහස් ප්‍රදේශ අයින් වෙනවා. අයින් කරනවා. ඉලාට කරන කෙනාට ත වෙනම කර්මගස්වෙනවා. ඒවට ගෙනියනයට වෙනම කර්මදගස් වෙනවා. කාර්මලෝ් එකයි. ඉතිං ඉස්සර ගවයෝ තවලංවලට සී සෑන්වලට හද්දිී ගවයන්ගේ කෝස තල්ලනවා ගවස් තරවෙද. මාර එහෙම කෝස කුුණුවෙලා රාස්ප්‍රදේශ කුණන් වෙලා මැරෙනෝ ඔයි පාරියන බැල්ලුව ඉන්නව රහස් ප්‍රදේශ කුණු වෙලා ඊළඟට ඇගේ කුෂ්ට දාලා සරීරයේ ගුඩා ගන්දසාරවෙලා ඊළඟෙට සමාජ රෝග හැද්දිලා ඒ මනු්‍ය අතර වුණ මේ ඔක්කෝන් වැරදි කාමසේවෙන් යෝජුපාක ්‍රහස් ප්‍රදේශවල බොහෝ රෝගට ගන්නු. වැරදි කාමස වෙන පාකර ආයුධ පාවිච්චි කරන්න වෙනවා නිතර කැපීන් මැසිීන් බෙහිර දැමීලිය ඒවා ඊළඟට දැවිල්ලි තැවිලි සැරව ෝජා වැගිරිලි සිද්ධ වෙනවා. කොහොමද වැරදි කාමසෙන් පාක ඊළඟට තමයි කොච්චර හොඳර හිටිය කිසිම හොඳක් නෑකාගේවා. එකද අකුසල් කිරීම විපාක මෙන්න මේවා වැරදි කාන්සේ විපාක එතුකට හොරෙ මෙැසේ ජදිගානේවා හොර කෝල් මේ ඔක්කෝන් වැරදි කාම සේවනට පාර හදනයෝ ඉදුට හොඳ නරක පිම් පව්ගෙන් අනාගතය නෑ කතාව මේ ලෝකින් මේ කුසල් අකුසල් කතාව අතුරුදහන් වෙනවා මට අවුරුදු ගානකට කලින් රෝන්ස් කියල ජාතියක් නෑම දැම් හැම්ම පාරක් අයිනම රෝන්ස් කියලා තියනෙන. මොකද මේ මනිසුන්ට ජීවත් වට ගෙවල් නෑන්ද ජිවල් නැදද ඉති අපිට පේනවා පාර්යනකොට මේ ජෝඩ්වියයන්නු මේ ජෝඩ වෙනවා මේ තිිකද ටික කාලකට කලින් මේ මහිත අනුරාධපුරයි ඔය කාම්බර වැටලියීමක් කරද්දි ජෝඩු සීයක්ඒැනල් චෝඩු සියකැන දෙසයා ඒ දෙසියම ළමයි ඒ ළමයි යොක්කෝගෙන් වය සහද්දී හැම්ම ළමයෙක්ම අවුරුදු දාහතරයි පහළවයි අවුරුදු දාහතරයි පහළවයි දැ මේ රාජධාන ප්‍රදේශ තු කොල්ලඹ නාංගරික ප්‍රද මුූදුවන්සන්න ප්‍රදේශ මේවල්ල මනුෂ්‍යයන්ගේ ජීවිත වද වෙනකුසාල්. මෙහෙමයි අම්මදාත්තායි වට කැමති වනත් නහඩ වනත් සමාජයේ නහඩ වුණත් දැනගෙන කට්ටේ නිහඩව හිටියත් ප්‍රශ්නයන් නෑ වගේ කිය හිතුනත් පොලිසිෙන් ඇල්ලවා නැතත් නෝනකි පැටිකිරිය මහත්තවය දැනගෙන හිටියත් හ පැටිකිර ොන දැනගෙන හිට ගෙදර අරබුදයක් නැති වුන ඒ සිද්ධියට කියන නම වැරදි කාමසේ වෙනන විා විපාකය ඒ අකු සලයක් ඒ හිතතට දැනන න සමාධිටි නති ප්‍රශන. සම්මාධි්්‍යයන්නේ මේ අකුසලයක් කියලපේ අකුසලයක් කියලපේන්නේ. සම්මාධී්ය නැතිනාට පසතයන්නේ අරයත් කරනවාන ඇැයි මට බැරි. ථක මේක ප්‍රශ්නයන් නෑ. ප්‍රශ්නයන් නෑන් ඊලාන්ට කියෙනන මහත්ත්‍යයක් කැමතිෙන නොන කැමතින ප්‍රශ්යන් නෑන. අපට සල්දිිතියනවානම් ප්‍රශ්නයක් නෑන. ඒ නඩත්තු කරන්න අපි නං ඒයාට කණන්නු බොඩුති දෙන්නේ අපින අපිට ප්‍රශ්නයන්න ෑනේ. ඒ එයාගේ බණන ඒක තම එයාගේ දර්සනේ. නමුත් සම්මාදිට්ටියෙන් යුතු කෙනා දන්නවා මේක අකුසලයා. ඒක අකුසලංචපජානාති අගුසල මූලංච පජානාතිකයන්නේ. ඒක දන්නවා එය සාධාරණ අසාධාරණ කරනු යුතුකං අයුතුකන් කරුණු ඒවැනිවේ යාට පේ යාට පේන මෙිහි අක්කුසලයා අක්කුසලයක් කියල පේනවා ඊට පස්ස මුසාවාදය අකුසලය වන කයින් වල් වැරදිතුුණා ප්‍රාණගාතය සොරකම වැරදිකාවසය බොරු කියීම අකුසලයා බොරුකී අකුසලයක් කිල්ල කියන්නේ තමන් අන්නඒ රවට්ටනොන බොරුවට පත්කරනන බොරු කියනවන ඒ අකුසලය අදකාර බොරු නොකයා බෑ යාන්තම් බොරුවක් කියල්ල පිටක් කළ බේරුණ හොන මිනිසු ලක්ුණුදානෝ ඒ වහිතිනෑ කිව්යේ බොරුුවන්න විපාකනවා සත්‍යය අවබෝධීට මේසා බාධා කරන අකුසලයක් න බුරු කීම තරම් නිවන් දකිට මේසා බාධා කරන අකුසලයන්නේ බුරු කියන තරම් ඒ නිසා මහා බෝධි සත්වය අසන්කය හතරක් පෙරුම් පුරන කාලෙත් බෝධිශත්වයන්ගේ අතිනු ත්‍යංඥන් අකුසා සිද්ධ වන ඇයි හැබැයි කවදත් බොරුව කියන්නේ මේ නිසා බොරුගේනවා කිය අකුසලයා ඔයාල යන්තම් බොරුවක් කිව්වා නිසා බේරුනා කළ හිතෙයි බොරුවක් කියල යාන්තම් බේරුනා කියලා නමුත් බොරුව කියපු කර්මෙන් කවද්දාවත් බේරෙනද. යාන්තම් බොරුව කියව නිසා ගැලවුනා කල ඔබගේ හිතට හිතේ ඇැවැයි කියපු බොරුවෙන් ඔබට කවදාවක් ගැලෙන යාන්තම් බොරුවක් කියපු නිසා අහෝනේ නෑ කියලා ඔබට හිතේ බොරුව කියප එකට අහු නොව ඉදද ඔබටවිපාකය මෙන්න අකුසලී කළයාදන්න යක ඇති මේ සිද්ධවින්න පුළුව එ දන්නවා මෙකුස ඒලට කියලන් කියන එක බිඳවන්න කියන වායයාග මෙයාට මෙයාාගෙන් එයාට බින ළමයි අත රත්ය ඔය තරුන් ලමගේ ප්‍රේම සම්බන්තාත රත්වය ඒ කියන්නේ තමන් කැමිති ගෑන් ලමය වෙන වෙන පිරිම ලම ගෑන් ලමත බැල්මිල්වාන එක දවල් කියනවා ඔය කල්ල හරි නෑ ම බින ඊට පස කොල්ල තවක් කියෙන කියන බිඳවනු ඊලාඟට ගෙවල් ගෙවල් අතර බිදගෙන සිද්දයවා. ඥාති ඥාතින් අතර බිද්දවෙන සිද්දේ ඒවසේ මමදැකල තියෙන ඉස්සර ගන්වල ගෑලමෙන් ගෙ දෙෙට බලන්ඩ් පිරිමිලමින් කවර්් යෝජනාවලින් විවහා සිද්ධෙන දැන්නේ කට්ටිට වහනති ඉස්සර බස්සුල්න යන්න තට අරේනම් කොල්ලා බලන්ටෙන කෙල්ල ගෙදර ඇවිල්ලා ය යනවා බස්සෙකට තුර බස්සෙට යන්ඩ යම් දුරක් කියන්නඕන තුර මං දැකල තින අර ගෙදර මිනිස්සු එයා බස්සකට යනකල් ගිෙනත් ගිහින් ඇල්ල වනවා තුර මං අහලා තියෙනවා ඇයිදැන් අර කෙල්ල බලන්ඩාපු කොල්ලාව ගිහින් ඇල්ලන්නේ කෙල්ල ගෙදරෙන කෙල්ල නිිහිං ඇල්ලන්නඕ මක දැන් කොල්ලා ගිහින් ඇරල්ලාන්නේ ඒ කොල්ලාට ගම ඉඳල බස් එක දක්වා පනය යන්න දෙන්නේ ඉත්තකට මට කියල තියෙන ඒකට හේතුව තමයි ඔය යනකොට ගතව ගමී මනුසි කැවිල්ල අ කෙල්ලි වැරදි අර කොල්ලටය ඒ අහාදේ වෙන්න දෙන්නේ අන්නේ ඒක වලක්වන්න තමයි කියනවා එහෙමේ යන්නේ දු රෝකි පොද්ුව ගත්තුන් මොකක්ද කේල්ම හාහුවක් නැතුූ කේලන් කියේනවා අනිත් අයිගේ ඕපාදූප කියන එක හිතරිදනයවා කියනක අනිත් අයි බිඳ වෙනවා කියනක අක්කු සලයා ඒ කේලම බිඳවන අදහසිනොත් සිද්ධ වෙනවා පියකම්මයතා කියන කාරණයකුත් සිද් වෙනවා බේදනාබිප් පාය පියකම්යතායි කෙලතියෙන්නේ ඒ කේලම කනවා යකුසලේ තෝරනවන විනේපිටකි එතකුට ඒ එතනදන් කියන්නේ පියකම්තා කලකෑන හිතවත් කරගන්න එකැන දැගේ හැම තොරතුරක්ම අරයායට කියනකුට එමයා හිතවත් වවා මෙයා තමයි මෙයාගන්නේ නිව්‍යකමයා ඉතුර මෙ අත්තක හිතවත් ව තු තමාන්ට තවක් කෙනෙ හිතවත් කරගන්න අදහසි ඕපාදූප කියන ඒ කිව්වට පසේ සිද්ධ වෙන්නේ මේ දෙන්න බිඳෙන. එතනත් කේලම සිද්ුවේනෝ අනිත් ඇගේ හිතගන්ටත් බිඳෙන කරනු කියනවා බිඳවන අදහසිනුත් බිඳෙන කරනු කියනෝ දෙකම කේලා කේලා දේශපාලනය කියන්නේ තනිකර කේලා දේශපාලන වේදිිකාට කියන්නේ තනිකර කේලා දේශපාලන රැස්වීන් කියන්නේ තනිකර කේලා පාරමේන්තු කියන්නේ තනිකර කේලා අ අක්සල් ඒලාකට ශිෂ් වචන. මේ පරසචන පරසවචන කියන්නේ කනටාමිහිරින හිදද රිද්දේනවාන හිත පෑරෙනවාන එවැනි වච්චන. මෙම කලින්කපු ලිෂ්ටිකේ ඔකෝම තිය පරමින්තු දක්වා හිත රිදදන කනටාමිහිරිී කොුණුහ දැන් අප ඉස්සර කුුණු හර පරසවචන ුට කුුණු හරප කියන ව්චන පවිච්ච කරන්න නරක වචන කියනවා කියක ඒක විතරත්න වී ලස්සට වනත් කියන්න පුළුවන් පරු සවච්චන ලස්සනට වනක් කියන්න පුළුවන් පරුසවචචන හිත විදයන හින්ට් පාස්සනවා. නිතෑගේ හිත රිදිනේවා. ගේවල්ල තරා ගයාාටවාස මිනිස කොච්චර පර්ස වචන පාවිච්චි කන්නනවාද. නරක වචන පාවිචිකනු ස්වාමයා බිරිදට බිරිඳ ස්වාම්‍යාට දිම දරුවන්ට දරු දෙමවපියන්ද කොච්චරන් ඒෙල්ලා නැන්දම්මලාට නැන්දම්මල ඒෙලලාට කොච්චර වචන පාවිච්ි කනුවාද. ඔයාගේ කෑමරහනෑ. ඒ අපට කණ්ඩබෑ ඊට වැඩි හොඳයි වතුරෝටික් බතට කදාගන කෑවන ඒ එහෙනකුට අරයට මොකද රිදෙනවා රිදදෙනවා පුතාට කියනවා ඒකක් හදාගන්න පුළුවන් කෙල්ලෙ කැරන් ඉන්න පැ කියවා අ කෙල්ලට ඇහෙනවා ට රිද්දෙනවා ඊට පස කෙල්ල කියනවා පුතාට ඔහය ීතින් ඔලුුවේ අම්ම තමයි ඔලු ඉතියාගෙනින් හැම වෙලා අම්මම අම්මට ඇහෙනවා හිට රිද්දෙනවා පපුුව පෑරෙනවා පරු සවචන අක්කුසාල් මේවා මේවා අක්කුසාත් එතකට කොච්චර පව් කන්දරා මිනිසුන්ගේ අතින් සිද්ධෙන . ගෙවල්ලල කොච්චර පවු සිද්ධෙන ඇති. රැකියයා ස්ථාන කොච්චර පහවසවිත ැ කතා කරුගේ අපි පව් කරන්නේ අපි එහෙම පව් කරන්නේ කිය ඒට බස හිස් වචන හිස් වචන නක්කු සලයා හිස්වචන කියන්නේ වැඩකට නැති ඔයාට තේරුමන්නේ රාජකතා චෝරකතා ඉතිකතා පපුරෂ කතා හිස් වචන ඔය සියලූම පව් කන්දරටික ෆෝන් එකින් වෙන පබු ඇයිකෝම ශයා කරගන්න ඕ නැති දේ වැඩක් නැති දේවා ිස් අල්ප සල්ලාප මගුල් ගෙවල් විනෝද සභා ි කතා විහිල්ලු තහලු ඕ පාදූප මේ ඔක්කොම අක්කුසල මිනිස්සුන්ගේ මේ අගල් කහිපයත්තියෙන කට කල්පීකට අකුසල් රැස්වෙන මේ අකුසල් කිය දන්නවා දැනගන්නේ සම්මාධය ඒ සම්මාධයෙන් දැනගල්තර පස යාට බුදුරජාණන් වහන්සේ පණෝොපු නිසා නෙවෙයි මේ අකුසල් කියන එක ගැන යට බය හිත මිදෙන් හිතයන්නේ එයාටම දේරෙන මේ කක්ුසල් අ පනෝබ නිසානෙවෙ යාටම තේරන මේ කකුසල් කියල සම්මාධදිිට්ටි යන. ඒඟට අභිජ්ජා හිතෙන් වනකුසල්තු වන් අභිජ්්‍යා ව්‍යාපාද මිත්‍යා දිශ්ති අබිද්්‍යා කියලගන්නේ පින්වත්නය මේ අන්නගේ දේවල් වට ලෝභ කරන හොඳ නෝන කෙනෙ දැක්කෝ තවත් මනසි කල්පනා කරන ඔය ගේ ගැනු පෙනෙන් මටේ තියන දැ මේ ලෝව ඉපදුන අනිත් අයගේ වස්තුවට ඒක හිතෙන් වෙන අකුසලයක් අනිත් අයගේ වාහන දිහබල්ල ඔයවාහන මටතිීබ බණ ඒක ලුවිිසම ලෝභ එක අභිද්ජාව දැඩ ෝ ලෝබභකම කියෙ එක මනසැගි හිත්වල තියෙනවා වාහනයක් ගන්ඩ ඒ කකුසලියයක් කියලා වෙනුවේ දයන්නේ අනිත් අයගේ දේවල්ඔලට ලෝභ කරන ඔයවාගේවාත්තක් මට තිබ්බන ඔයවාගයක් මට තිබ්බන ඔය ළමයි විදිට අපේවුම් ඉගෙන ගන්නවානම් ඔයවාගේ ඇඳුමක් මට තිබ්බන ඔයවාගේ වස්තුව මට තිබ්බන කිය අනි අගේ දේවල්වලට හූල්ලනවා මේක මේ හිල්ලල් තමාට අකුසලයක් අන්නයට ඇස්වා කටවා හෝවා හකානවා මේවා අකුසල් මේවා අකුසල් ව්‍යපාද තරහයි යපත්ගද තරයනවා ඔස්සල්ලගේ ැස්ස ඩුුව තරය පුපුර වපුරේනි මම දැකල තින සමාරමිනිසු තනෙන් යනකුට කියෝකිෝ යනවා මේ රණ්ඩු තහිතං ගෙදරට යනකල් ගෑනු කෙන තාවම මොුණ ගෙහුනෑ බනිින්ද එතකල් කියෝකිවයනවා. තන තරහා සාමානයෙන් ඇවිදින ගොටත් පාලනය කරගන්නු බෑ කටින් පිට වෙන. අත්මිටි ගොලි කරගන්නවා. දත්මිටි කානවා තරහ නිසා ව්‍යාපාදය කියන කකුසලයා. තරහයෙන් පුරෝ රෝ ඉන්න කකුසලයා. ඊලු මිත්‍ය ආදෘෂ්ටිියකුසලයා. කද මිත්‍ය දෘෂ්ිකයන් ආනත්ති දින්නම් දීමී විපාක නැත. උද පූජා வந்தனாාවල விපාக்க නැත සේවා වත්ில்වෙ කිරීමේවිපාක නැත පම් පල விපාக்க නැත මේලෝකයක් නැත පරලෝකයක් නැත மැரி இப்பන්නේ නැත அம்මා විශේෂ නැතතා විශේෂ නැත ඕපපාතික සතය නැත අපා අ දිවිලෝකයක් පිළගන්න එලකන අපායත්තියන මේ ලෝකේ දිවියලෝගේ තිෙන මේ ලෝක කියනවා ඕපාතික සත්‍යය පිළිගන්නය මිත්‍යයා දෘෂ්ටිකයි බුදුරජාණන් වහන්සේ ගැන්න ජීවිතය අවබෝධ කරපු සර්මණ බ්‍රහ්මණුට ගැන යාට විශවාසයක් නෑ ආනක මිත්‍යයා දෘෂ්ටියි ඒ ඔක්කොම පව් අකුසල් මේවා අකුසල් දසවස්තුක මි්‍යආදෘෂ්ටිය. ඉතකුට සම්මාධීක්කින් යුතු ආර්ියය ස්රාවකයදන්නවා මෙන්න අකුසල් ම් අකුසල් ගැන කොච්චර හොඳ තිිගනගන්න හොනිේද හොන්ද ටිගන ගන්නවා. ඊර්වාස්සේ කතමංචාාවසු අකුසල් මූලන් අරවා මේවා අකුසල්නම් ඒවා හටගත්ත මුලම කද. එක මුලින් තමයි මේ ඔක්කොම ලියලා අන්ඩ ගත්තී ලෝබෝ අකුසලමූළං දෝසුව අකුසල මූල මෝහෝ අකුසල මූලා ඉදාං උච්චතාවස අකුසලමෝල ලෝබදේශමෝහ තමයි අකුසල මූල් එහෙ නම් ප්‍රාණගාතයේ සොරකම වැරදිකාම සේවනි බොරුව කේලම පරස වචනය හිස්වචචනකීම දැඩි ලෝබය ව්‍යාප තරහයනයක මිත්‍යදෘෂ්ටිය මේ දස අකුසල්ම හටගන්නේ ලෝබ දවේශ මෝහය කියෙන අකුසල් මුල්වලින් අකුසල් මුල්වලින් ස තමන්ගේ හිතේ ලෝබය තමන්ග හිතේ දවේශය තමන්ග හිතේ මෝහේ තියෙන නිසා තමයි ඒවා එල්ලියට ලියලාන්ට ගන්නවා දස අකුසල් වියට. ඇතුළේ මොල් තුන හිතිය. අපි එක මොලකින් ඇදිච්ච ගහකින් අතු ගොඩාක්ය නවා ඒ අතුගාන ගණන් කරන්න පුළුවන් නමුත් එක මුූලයි ඒවාගේ දස අකුසල් කියලා අකුසල් දාහයකට බෙදුවට මුල් තුනයිතිය ඉතමයි ලෝබදේශ මෝහ ලෝබයෙන් දේශේ මෝහෙම පොහෝර අරගන තමයි ස්ප්‍රාණගාත එලියකෙන් සොරකාම එලියටෙන්නේ පැරදි කාේ ලියටයෙන්නේ එහනම් අපි මේ අකුසල් කරන්ද මේ අවාධකාලය මේ අපේට මේ කුසල් වඩන්න අමාරු මේ මිනිස්සුන්ගේ හැසිරීම තාක්ෂණය මේ සමාජයකි කිය අපි බාහිරට මේට දැම් මට ඒවුනාට මේ අකුසල් හටගන්න මෝලයවුතියන්නේ තමන් ළඟ ඒ තමයි ලෝබදීශමෝහ මෙන් අකුසල් මෙන් අකුසල් මුල් කියල ආර්්‍යස්ත්‍රාව කියදදන්නවා ඒ සම්මාදිිට්ටිය තව මෙතන වග වැලකුණා කියලා විස්තරයක්කිවේ නැව දන්නවා දන්න කෙන කොහටත් වලකිනවා. හිටවස බුදුජාන් වහන්ස ද සාරිපුත මහරතන් වහන්ස දේශනා කරනවා මොනවද කුසල් මුල් මේ කුසල්කන් පරාණගාතෙන් වලකින එක කුසලයා තමන් හෝරකන් කරන්න ඇැත්තං ඒ කුසලයා. වැරදිකාමසේවනේ තමන් කරන්න ඇත්තං ඒ කුසලයා ම බොර කිය ැත්තං ඒ කුසලයා තමන් කේලං කියන්න නැත්තං ඒක කුසලයා පරුස වචන කිය නැත්තන් කුසලයා හිස් වචන කියන්න නැත්තං කුසලයා අන්නයික දේවලොට ලෝභ කරන්න නැත්තන් අනේ යාගේ පිනට ලැබිච්ච දෙයා ඒයාගේ පිනට හොඳ නොන කෙනෙක් ලැබිලා එයාගේ පිනට හොඳ වාහනයක් ලැබිලා යාගේ පිනට යාලා සැනවෙලා ඒයාගේ පිනට හොඳ ගෙදරක් හැදිලා ඒයාගේ පිනට හොඳ ඉඩම කාම්බ වෙලා එයාගේ පිනට එයාට හොඳ රිගෙන ගන්න පුළුවන් එයාගේ පිනට එයා රටගේයා එයාගේ පිනට යාල සතු ටිංගින්නවා. කියල අර එයාල පින නිසා විඳිනවා කියන ැ හිතනවා ලෝභ කරන්න එයාි ඒක කුසලයා තරහා ගන්න නැතු ඉන්න එක කුසලයා මිත්‍යා දෘෂ්ටියෙන් බැහැරවෙෙන කුසලයා පින් පව් විශවාස කරනෙ හොද නරක විශාස කරන එක අම්මතාත්ත විශ්වාස කරන එක ඒවා කුසල්. ඒ කුසල් උපදින්නේ ඇතුලේ කුසල්මූල් තියෙන නිසා මොනොහදේ අලෝබෝ කුසළමූලං අදෝසෝ කුසළමූලං අමෝහෝ කුසළමූලං ඉඳං උච්චතාව සෝකුසලමූල අලෝබාදේ සාමූහ. ඔය එෙන දැන්තියේ පේ තේරෙනවනේද අපි අතරින් අපි අතින් කුසලු සිද්ධ වෙන අකුසලු සිද්වෙනවා. ඒ කියනෙ අපේ හිත ඇතුළේ ලෝබදේශමෝහත්තියෙනවා අලෝබාදේ ශමෝහත්තියෙන. හනං අපි ඇතුළේ කුසල් මුල් අලෝබාධේ සමෝහ කුසල් මුල් මේ බලවත් කර ගන්දන අර අකුසල් මුල් ටික ඉං කරන්නවා. දි මේක ආර්යශ්‍රාවක ඇත තේරෙනවා. මෙන්න මේක දන්නේක තමයි කුසල් අකුසල්, කුසල් මුල්, අකුසල් මුල් දන්නක තමයි සම්මාධිට්ටිය. මේ සම්මාධිට්ටිං යුක්ත කෙනම්. රාගානුසය පටිගානුසය දුරු කරලා අස්මිමානය මමත්වය දුරු කරලා විද්‍යාව උපද්දවල මේ ජීතයේම දුක්කලවර කරන්න පුළුවන් කින සම්මාධී්‍යිපදුනාන පස්සේ. එනිසා මෙ පමණකින් මාර්යසාාවච්චයා සම්මාධීත්‍යයෙන් යුක්ත වෙනවා. මෙ පමණකින් දර්මය ගැන අවිච්චා ප්‍රහාදිීට පත්වෙනවා ්‍රී සදධර්මයට පැමිණෙනවා කියලා සාරිපපුත්ත මානර්තන් වංචි වදාලා. ඔය තමයි පලවිනි කාණ්ඩය. කුසල් අකුසල් දන්නේ අකුසල් මූල් කුසල් මූල් දන්නේක ඒනිසා ඔබ ගොඩාක් මහන්සිවෙෙන්ද කුසල් අකුසල් තේරුම් ගන්ඩ අකුසල මූල කුසල මූල තේරුම් ගන්න මහංචුවෙන්ඩ. ඒක ඔබට සම්මාධිට්්‍යයූ පද්වනවා සම්මාධිට්ී ප්‍රදනො නිවන් දකිනවාමයි. ඒ නිෙසා අදම ධර්මස්්‍රවනය කරගු පම් බලේ. අපි කාටත් කුසල් අකුසල් තේරුම්ගන්ද குුසල් முල් අකුසල් ල් තේරුම්ගඩ ඒ කාන්තම හි දුපකාරවවා.